ඒ නං අපි කතන්දරය හාමපුත්තේ ඔන්න අන්දරේග ගමේ හිටියා කීරාල කියලා ගොවිරාල කෙනෙක්දගේ ගොවිරාලගේ නම තමයි කීරාල කියල ගොවිතැන් කරනෙක් කෙනෙ හිටියා මෙයා ටිකක් හරි නපුරුයි හොඳද මේ කීරාල හරි නපුරුයි. ඉතිං ඒක නිසා ගමයමි නිසු පි එකක් මෙයාට බය බයයි. ඕ ගම අනිතය මේ අනපුරු නිසා එයායට ටිකක් බයයි. මොක දෙයා හැමවෙලාවෙම අන්‍යතයත්තික අණ්ඩුවටහම යන හින්දා. ඉතිං ඒකි හින්දා එක දවසාක් මේ ගමේ ජීවත් වුණ ගමේ කෝරාල කෝරාල කෙලකයනනි ගමී ප්‍රධානයක් එයා තින්න මේ ගමීමයි. ඉතිං මේ දෙගුල් මේ කීරාලට කුගුරක් තියෙනවා. කීරාලකෙන ගොයිම හත්තයට කුගුරක්තියෙනවා. මේ කුගුරේ, එකත් දවසා කොන්න මොකද අන්වාද වනේ කෝරාලගේ දම ප්‍රධානියගේ හරකෙක් ඇවිල්ලා මීහරකිෙක් ඇවිල්ලා මෙයාගේ කුඹුරේ ආලපාලු කරයි ගැන කම්ඹුරේ ගොයාන් ටික කෑවා. එතකොට මෙයා මොකද දන්වාද කරේ අ මේ මීහරකව මෙයා බැඳ ගත්තා. මේ ගොවිම හතයා තමයි දැන් ඔන්න කුඹුරරේ පැත්තට මීහරකව බැඳගත්තා. මීහර ගම කෝරාලගෙ තමයි මී හරක. ීමයා බැඳ ගැත්ත විතරක් නෙමෙයි. ගේන්න ගයාමත් දෙන්නෙත් නෑැකිව්වා. ගේන්න ගම ැෝ කෝරාලගේ ගෙදර වැඩ කරන සේවකය කැව්වා මගේ මී හරකව අරගනෙන්න කියන්න ගොයි මහත්තයාගේ ගෙදරින් කියලා හොඳද. ඊට පස්සේ ොකද වනේ දැම්මයා ගියානි ගන්න. නෑ නෑ මම මේමීහරක මගේ කිව්වා. මේ මං කාදිවත් මීහරෙක්ව බැඳ ගත්ති නෑැකි්වා. ඒ පාරිතින් මොක අද කරන්නේ. දැ දැම් මේ කෝරාලට මෙ අත් එ රණ්ඩුවට යන්න බෑ යටටික නපුරුවනේ. ඒක හන්දා රන්්ඩුවට ගේත් නෑ පාරමීගොල්ල හිතුව දැන් අන්දරේටවත් කියලා මේක බේරුමක් කරගන්න ඕනි කියලා. ඔන්න. අන්දරේට කියලා බේරුමක් කරගන්න ඕන කියල හිතලා පෝරාල දවසක් කිව්වා. කෝරාල කිව්වා අන්දරේට අනේ අන්දරේ හරි වැඩක්න වෙලා තියෙන්නේ මේ මගේ අහරකවගෙනහින් අර ගොයිමහත්ය බැඳගෙන කිව්වා. බැඳගත් අවිතරත් නෙමි එයාගේ හනත් ගහගන ඒ කියන්නේ පුතාල දැකල ඇතිනේ හනගහනවා කියන එකක් අනගහනවා කියල කියන්නේ පුත්තේ අනගහනවා කියල කියන්නේ පැටියෝ අර මී හරක්ගේ හෙම එලහරගෙහිම පුතාල දැකල තියරාකපුරු හෙම ියල තියෙනයන්ගේ ඒක හරි අමාරු වැඩක් ඒ ඉතින් දැම් පුතාල ඇට කියල දෙන්න විදියක්ක් නෑ මොක දේක ගිිය ගරු රත් කරලලා යකට කොක්කින් තමයි අර හරකව පුච්චල තමයි අරපුරු ලියන්නේ. ඉතිං ඒක හරිම නරක වැඩා. හරිම නරක වැඩා පව්කාර වැඩක්. ඉතිං ඉස්සර කාල ඉන්ඳලම මේ තමන්ගේ අයිතිය හරක්ගේ තමන්ට අයිති කියල කියන්න එකක ළමයින්ගෙනම් තාත්තග නම් ඔන්නඔේ නම්බල අකුරු තමයි මේ හරකගන්ගේ ලියන්නේ. ඒ ලියනවා කියල කියන්නේ අ හරකගේ ඇඟ පුච්චනවා. ගඇග සම්පූර්ණෙන් කකුල් හතරම එකට බැඳලා බිමදාලා යකඩ කොක්කක් රත් කරලා අකුරු ලියනවා ඇගේ ඉතින් කොච්චර අමාරුදනේද. ඉතින් එන්න එහෙම කරලා දැම ගොවිරාලම කදද කරලා තියෙන්නේ අ කෝරාලගේ හරක හනගහගෙනයාගෙන මට. ඒ පාර මේ කෝරාල කිව්වා ඒ දැන්ගන්න එන්න කියලා කිව්වා අ ොවිරාලට කිව්වා මගේ හරක දෙන්න එම නැත්තන් වලා වුවට එන්න කිව්වා මේකට නඩුුවත් කියන්. ඒ පාර කියනවා මේ අධික අරතුමාගලට අරන් යමු කිව්වා. ඊට පස්සෙ හා කියල කැමති වුණ කැමති වෙලා ඇහුවා මේ ඔයාට සඔප්පු කරන්න පුලන් සාක්ෂි තියෙනවද මේ කෝරාලගින් අහන්නෙ දැම් මේ ගොවි මහත්ත්‍යයක් ඔයා ඔප්පු කරන්න පුලන් ක්ෂ තියෙනවද මේ ඔයාගේමයි හරක කියලා කියලා ඇහවා. මේ ඊට පස්සෙේදී. මේ එසේ මගේ අසල්වාසය අන්දරේ මේ මීම හොඳින් අඳුනනවා. කියල කෝරාල කිව්වදැන් කෝරාල කියනවා මගේ අහල පහලයි අන්දරේ හොඳට දන්නවා මේ හර කකාගෙද කියලා මගේද ඔයාගෙද කියලා දන්නවා එඒයා තමයි හොඳම සාක්ෂය කියල කිව්වා. පස්ස ගොවිරාලට ඔන්න මම රැගෙන එන්න කියලා වල්ලව්වට එන්න කියලා කිව්වා. මේ ඒ <Sess> ං ඇවිල්ල කිව හරි දැග හිෙනම් ඔයා ප්පු කරන්නනකු මේ මීම ඔයාගේ කියල කියලා කියනවා. එට පස්ස කියනවා මේ ගොවිරාල කියනවා අධිකාරම්තුමනි මේ මීම මගේ මේ කෝරාල මගේ විරුද්ධකාරයෙක් ඒක නිසා මේ විරුද්ධ කාරයාගේ මිතුර වෙච්චන්දරයත් මේ මීම මගේ බව දන්නවා කියල කිව්වා. මේ මීම මගේ මේ කෝරාලගෙනෙවෙයි කියලා ඔන්න දැන් ආර මත්ත්‍යය කියනවා දැන් ෝරාලගේ හරකයා ගෙනල් අයියාහනත් ගහගෙන දැන් කියනවා නැනෑ මේක මගේ තමයි මේ කියල කියනවා ඊට පස්සේදී දැන් අන්දරට හරි වැඩේ දැන් අන්දරට දෙපැත්තම ගන්න බෑ අන්දරට ඒ පැත්තක්වත් ගන්න බෑ දැන් කෝරාලත් කියනවාන්දරේ දන්නවා කියලා මේ හරකව දැන් ගොවි මහත්්‍යයත් කියනවා මේ මගේ හරක කියල අන්දරේ දන්නවා කියලා දැන් අන්දරයට මුකුත් කර ගන්න බෑනි ඒ පාර මොකද්ද දන්නවා අද කිව්වේ ිකාරම්තුමාගේ ළගෙන දැම ඔක්කමටේ ධිරම්තුමාන් කියලක කියන කෝරාලටත් පඩයිහල මේ අ නඩුවහන කෙනෙක් ගම්ම ලර ඉස්සර හිටියයහෙම තම ප්‍රධානෝ ගමේ දැන් වගේනමයි මේ උසාවි තිබුණේ නැහැ ඒ වෙනුවට තිබුණේ ඔය අධිකාරම්ළඟට තමයි ඒගෙන ගේී හොදයි ඊට පස්සේ දන දැන් අධිරම්තුමාහනවා දැන් හරි දැන් මේ දෙන්නම කියනවාන්දරය දන්නවා කියල මේ හර කකාගෙද කියලා හොඳයි අන්දරය කියන්නකු බලන්න මේ හරික කාගෙද කිය කියල කිව්වා. ඊීට පස්සෙදී අධිකාරම්තුමාට හන්දරය කියනවා ස්වාමීනී. මේ මීමගේ නිස්සරහ පැත්ත බැලුවම නං කෝරාලග කියලා පේනවා. මේ මීමගේ පස්ස පැත්ත බැලුවම නම් කීරාලගේ කියල පේනුව එකැන ගොවි මහත්යාගේ කියලා පේනවා කියල කිව්වා. මොකද මේ හරුපෙ කියලා දැන් ඔන්න මේ අධිකාරම්තුමත් හොඳට බැලුවන්. හරිනේ දැම් මේ. මංකිව්වන අ හන ගැහුවයි අලුතෙන් කියලා අලුතෙන් හනගහල තියෙන්නේ හරකගේ පස්ස පැත්ත පස්ස පැත්ත කියලගැන දැන් කඳ මැදිී ඉස්සර හබේදුවම ඒ ටකේ නෙම ඒටකේ හන තියෙන්නේ ඉස්සර වෙලා එතෙනදී කලින් එකනා